දෙදස් විසිතුන චන්දිමි නාම හිලියා පංචිකරීම කටයුතු මෙන්නට ආරම්භ කරලා තියෙන්නේ. 1980 අංක 42 දරන චන්දිමි හිලියා පංචිකරීම පනතට සහ 2021 අංක 22 දරන සංශෝධන පනතට අනුව තමයි මේ ගණන් ගැනීමේ කාර්යයන් සිදු කරන්න ලබන්නේ. මේ ගණන් ගැනීමේ කාර්යයේදී දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලියා පංචිකරීම දාර ලෙස කටයුතු කරන අතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයා සහකාර ලියා පංචිකරීම නිලධාරී ගටගටු කරනවා. ඒත් එක්කම ඔබ සමග ඔබේ නිවසට පැමිණෙන්නේ වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ විශේෂ නියෝජිතෙක් අපි පත් කරන විශේෂ ගණන් ගන්නා නිලධාරීවරයෙක්. ඒ අනුව ඔහු ගණන් ගන්නා නිලධාරී විදිහට අපි සලකන්නේ. එතකොට මේ මෙවර ඔබට ලැබෙන බීසී අපි දන්නා පහුගිය වර්ෂ දෙක කාලය තුල කොවිඩ් වසංගතය සහ පහුගිය තිබිච්ච ආර්ථික අර්බුදයන් කාරණාත් එක්ක තිබිච්ච තත්ත්වයන් තුල ගේන් කොට ගිහිල්ලා මේ සංගණනය කිරීමේ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ සඳහා අපි ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරා. ඒ වගේම ඔබට අලුතෙන් නම් පමණක් ඇතුළත් කරන අවස්ථාවක් ලැබුණා. මෙවරේ ක්‍රම දෙකම එකතු කළා තමයි අපි අලුතෙන් මේ ක්‍රමය සකස් කරේ. යනුව සෑම නිවසකටම BC ආකෘති පත්‍රයක් අර මීට ඉහතින් තිබුණා වගේ සෑම නිවසකටම BC ආකෘති පත්‍රයක් ග්‍රාම නිලධාරීවරයා විසින් ලබා දෙනවා. වෙනසක තියෙන ඔබට මීට කලින් ලැබුණු BC ආකෘති පත්‍රය විශාල ආකෘති පත්‍රයක්. මෙවරේ වෙන දෙයක් නෙමෙයි ඔබට ලැබෙන්නේ. ඔබට ලැබෙන්නේ මෙවැනි ආකාරයක බොහොම ඔබේ නිවසට අදාළව තියෙන නම් ඇතුළත් තියෙන අයගේ නම් ප්‍රමාණය සම්බන්ධ එකක් පමණයි. ඒ සඳහන් ලා තියෙන 2022 චන්දේමි නාම ලේඛනයේ නම් සඳහන් අයගේ තමයි මේ නම් ඇතුළත් වෙලා තියෙන්නේ තමගේ නිවසට අදාළ එක. යනු එහි සඳහන් වෙනවා AB සහ කියලා. ඒ කියන්නේ අපි අපේ අලුතෙන් නම් ඇතුළත් වෙන්නේ නැහැ සහ නම් ඉවත් වෙන්නේ නැහැ. ඔබට ඒ සඳහා අලුතෙන් මේ තියෙන නම් වලට අමතරව ඔබේගේ අලුතෙන් නමක් ඇතුළත් වෙනවා නම් ඒ නම ඇතුළත් කිරීම සඳහා ඔබට මෙන්න මේ ආක්ෂි පත්‍රය භාවිතා කරන්න පුළුවන්. එක වසර ග්‍රාම නිලධාරී ළඟ තියෙනවා. මොකද මේ අලුතෙන් ඇතුළත් වෙන අයගේ නම ඇතුළත් කිරීම තමයි මේ ආක්ෂි පත්‍රය තුළ තියෙන්නේ. ඒතොර ඒ වගේම තමයි, ඒ කියන්නේ 18 සම්පූර්ණ වීම හෝ එහෙම නැත්නම් විවාහ වේ පැමිණීම වෙනම කාරණයක් නිසා ඔබගේ නිවසට අලුතෙන් ආව කෙනෙක්. ඒ වගේම යම් කිසි දෙයක ඔබේ නිවසේ ඉන්න 2022 නාම ලේඛනයේ ඉන්න නමුත් 2023 මේකට ඔබත් එක්ක පදිංචි නැති එවැනි අයගේ නම ඇතුළත් කරන සිද්ධ වෙන්නේ මෙන්න මේ ඉවත් කිරීම කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකෘතියෙන්. මේක B ආකෘතියක් නෙමෙයි, මෙන්න මේ ආකෘතිය තමයි තියෙන්නේ. මේකෙදී ඉවත් වෙන මිය යාම නිසා හෝ වෙනම කාරණාවක් නිසා ඉවත් වෙන අය සම්බන්ධ. එතකොට ඒ අනුව ඒ වගේම තමයි ඔබට තව ඔබගේ නිවසේ ඉන්න ප්‍රථම වරට ඡන්දය නාම ලේඛන නාම ඇතුළත් කරන්න. ඒ කියන්නේ 18 සම්පූර්ණ වීම නිසා ප්‍රථම වරට නම ඇතුළත් කරන ඡන්ද දායකෙක් ඉන්නවා නම් චන්ද හිමියෙක් ඉන්නවා නම් ඔහුට ඔහුගේ නම ඇතුළත් කිරීම සඳහා ග්‍රාම නිලධාරී ළඟ තියෙනවා මේ 18+ කියන ආකෘතිය. මේක ප්‍රථම වතාවට 18 සම්පූර්ණ වෙලා නම ඇතුළත් කරන අයගේ. ඒ වගේම තමයි ඔබ දන්නවා අපි ඉහත සඳහන් කරන පනතට අනුව සෑම වර්ෂයකම අවස්ථා තුනකදී ඔබගේ 18 සම්පූර්ණ වෙච්ච දරුවන්ගේ නම ඇතුළත් කරනවා චන්දු ඡන්දයක් යන විදිහට. ඒ සඳහා අපිට ඒ තොරතුරු මාස 3න් 3ට සංගණනය කිරීමේ හැකියාවක් නොමැති නිසා අපි ඒ සඳහා 2023 2/1 ඉඳලා 2025 1/31 දක්වා ඇතුළත කාලය තුලදී 18 සම්පූර්ණ වෙන අයගේ දත්ත එකතු කිරීමක් සිදු කරන ලබනවා. ඒ දත්ත එකතු කිරීම කරන ලබන්නේ මේ YC කියන ආකෘතිය තුල. මේකත් ඔබගේ නිවසේ ඉන්නවා නම් යම්කිසි කෙනෙක් 2025 දක්වා 25 ජනවාරි පළවෙනිදා දක්වා එතකොට 18 සම්පූර්ණ කෙනෙක් නම් මේ ආකෘතිය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට මේ විශේෂම ඔබට මුලින් සඳහන් කර BC ආකෘතිය ඔබේ ගෙදර නම් සඳහන් එක ඔබ විසින් අත්සන් කර යුතුයි. ගෙදර කෙනෙක් ඒක අත්සන් කරන්න ඕනේ. ඒ සඳහන් දත්ත ඇතුළත් කළා. ඒ වගේම ග්‍රාම නිලධාරීවරයා ඒ අත්සන් කළා තිබෙන්න ඕනේ. මේ ආකාරයට තමයි ගණන් ගැනීම කටයුතු කරන්නේ. තියෙන ගැටලුව තමයි බොහෝ වෙලාවට මේ වෙනකොට අපිට ලැබෙන දේ තමයි ග්‍රාම නිලධාරීන් නිවසට මේ මෙතෙක් BC ආකෘති පත්‍රය ලබා දෙන්නේ නැහැ කියන එක. ඒකට හේතුව තමයි සසඳාන ග්‍රාම නිලධාරියන්ගේ හිඟේ නිසා සමහර එකම ග්‍රාම නිලධාරිවරයා වසම් කිහිපයක මේ ගන්න සංගන්න කටයුතු සිදු කරනවා. ඒ නිසා ඔවුන් බොහෝ වෙලාවට ඔවුන්ගේ નિયમિત නිශ්චිත ස්ථිර වසමේ ගණන් ගැනීම කටයුතු අවසන් කළා තමයි දෙවෙනි වසමට යන්නේ. 6/16 දක්වා මේ සඳහා කාලය තියෙනවා. මොකද අපි ග්‍රාම නිලධාරිවරුන්ගෙන් මේ ආකෘති පත්‍ර බාර ගැනීම සිදු කරන ලබන්නේ 6/16 පස්සේ දිනවල තමයි. එතකොට ග්‍රාම නිලධාරියන් සමේ ඔවුන්ට මේ BC ආකෘති පත්‍ර අපේ දිස්ත්‍රික් කාර්යාලයට බාර දීම සඳහා දින වකවානු ඒ අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරයා විසින් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේත් පුළුවන්
මේ කටයුතු කරන්න මේ වෙනුවටත් අපේ ග්‍රාම නිලධාරී මහත්වරු 185 දෙනෙක් ලියාපදිංචිලා ඉන්න අපිත් එක්ක ඔවුන්ගේ දත්ත ඔවුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඇතුළත් කිරීම සිදු කරන ලබනවා. ඒ වගේම මේ වෙනකොට තරුණ මේ YC ආකෘති මං කිව්ව එවැනි අය 109 දෙනෙක් ඔන්ලයින් ක්‍රමයෙන් ඔස්සේ දැන්ට අපිත් එක්ක අපිට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රථම වතාවට ලියාපදිංචි සංඛ්‍යාව දැන්ට 322ක් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ලිපිනයන් වෙනස් වීම 262ක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. එතන මේ ඔන්ලයින් තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කාර්ය සඳහා. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන්ගෙන් ඒ ඔවුන්ගේ නිර්දේශය ඔවුන්ගේ සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අපිට ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා. आवरण राजनीति කොළ බෙදලා නැති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව අපිට ගැටලුවක් තිබ්බොත් ඒ අදාළ දිස්ත්‍රික් ප්‍රදේශ රාජ්‍යලියම් වරයාගෙන් විමසන්න පුළුවන්. එහෙම නැත්නම් දිස්ත්‍රික් කාර්යාල දිස්ත්‍රික් අදාළ දිස්ත්‍රික්කේ නැති වෙන කාර්යාල විමසීමක් කරන්න පුළුවන්. ඒතර අපි ඒ සම්බන්ධයෙන් ඒ අපේ නිලධාරීන් අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟට අනිත් කාරණාව තමයි බොහෝ වෙලාවට ග්‍රාම නිලධාරී වරයාට මේ කටයුතු කරන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා නිවාඩු දිනවලම පමණක් නොවේ. සමහරට අපි රැකියාවට යනවා නම් බොහෝ වෙලාවට අපේ ගෙවල් කවුරුත් නැත්තම් එහෙම ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හැබැයි අපි බොහෝට උත්සාහ කරන ග්‍රාම නිලධාරී වරුන් ඔබට නිශ්චිත නියමිත දිනවලදී එක ලබා දෙන්න. එවැනි ගැටලුවක් තිබොත් ඒත් ඔබට පුළුවන් අදාළ දිස්ත්‍රික්කයේ මෙතන කාර්යාලයට ආමන්ත්‍රණය කරලා ඒ සම්බන්ධ දැනුවත් කරොත් ඒකට අද උදේ මට දිගටම දුරකථන ලැබුණ දිස්ත්‍රික්කයක එක්තරා ග්‍රාම නිලධාරියක් සමත් තිබුණා. ඒ අනුව ඔවුන්ට දැනුම් දුන්නන් පස්සේ එතන වෙලා තිබුණ දේ තමයි ඒ ග්‍රාම නිලධාරියලා වැඩවලන වසමේ තවම බෙදලා නැහැ. ग्रामीण पत्रिका प्रमाण अनुकूल गेम का राज्य परिपालन आहार सुरक्षा व्यापृति ක්‍රියාත්මක නේව සියල ග්‍රාමධාරී මහතුරු හරහා ක්‍රියාත්මක නිසා උන්ට කාලයම අධික වෙන එක. ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයන් දැනුවත් කළා. මේක ව්‍යවස්ථාපිත රාජකාරියක් බැවින් මේ සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා දීමට ඔවුන්ට ඔවුන්ගේ කාර්යාල දින නිදහස් කරන්න කියලා අපි ඉල්ලීම කරා. ඒ අනුව ඔවුන් කාර්යාල දින නිදහස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා 5 වෙනි මාසේ 8 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම් සහ රාජ්‍ය ලේකම්වරුන්ට චක්‍රයක් නිකුත් කළා දිනවා. දැන් ගාමනදාරින්ට පැවරන මේක කියන්නේ ගෙවල් වල ගිහින් බෙදෙන එකනේ. ඒක පැහැරගෙන නම් මොකද්ද මොකක් හරි හිතේ පැහැරීම සම්බන්ධයෙන් මං කක ඒ දෙයක් තියෙනවා නම් චෝදනා ප්‍රාදේශ ලේකම්වරයාට චෝදනාවක් පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව දිස්ත්‍රික්කයේ මැතිවරණ නියෝජ්‍ය සහකාර කොන්සස්රට දැනුවත් කරන්න අපි උතුරේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දැන් මේ ගාමිණිදරුගේ සංගමය කියන්නේ නම් 3000 ගානක මේ පුරප්පාඩු තියෙයි කියලා. ඉදිරියේදී කොහොමද බඳව ගන්න රාජ්‍ය සේ බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙතන කමිස සභාවට කිසිදු කාර්යභාරයක් නැහැ. ඉතින් අපිටත් ඔක ලොකු ප්‍රශ්නයක් මේ පුරප්පාඩු තුල මේ නිලධාරින් ඉතා අපහසු වෙන උන් කාර්යභාරයක. ඒ අතරතුර ඔවුන්ගේ අමිස අඩුපාඩු වස්තුත් ඒ සමගම චෝදනා
ඉතා විශාලයි. ඉතින් අපි 11ක් ගත වෙන අඩුපාඩු නිසා සමස්ත ග්‍රාමීණදාරි සේවය පිළිබඳව මෙසේ අවතක්සේරු කිරීම සුදුසුකමක් වෙන්නේ නැහැ. සුදුසු වෙන්නේ නැති කාරණා. අද වෙනකන් ඉල්ලීමේ මේ දෙන දීමනාව ගැන මොකක් කතා කරන්නේ නැහැ. නෑ දීමනාව අපි මුලින්ම මේ සෑම වර්ෂයකම අපි මේ ගණන් ගැනීම ආරම්භ කරන්න ඉස්සෙල්ලා සියලුම වෘත්තීය සමිති ගැන සාකච්ඡා කරනවා. කළේ ඒ වෙලිය එකඟත් එකට ඇවිල්ලා තමයි මේ කාරණා කරන්නේ. එකඟත් එකට ආවත් ඔබ දන්නවා රජයේ නිලධාරියෙක් සඳහා අවශ්‍ය දීමනා ගෙවීම කියන කාරණාව අපිට ඕන ආකාරයට කරන්න බෑ. ඒ සඳහා වැටුපාසය කමිටු සභාවේ ඒකවදසේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔවුන්ගේ අනුමැතිය තුල තමයි ඕනම ආයතනයක් කිසියම් දීමනාවක් හෝ ගෙවීමක් ගන්න. ඉතින් ඔවුන් අනුමත කරන දීමනාවක් ගෙවීමේ හැරෙන්න අපිට ඊට එහා දීමනාවක් ගෙවීමේ හැකියාවක් නැහැ. මේ අන්තිම වශයෙන් කොමදස් තුමා මේ උඩ මේ 16 වෙනි දැන් අවසන් දිනේ ඊට පස්සේ මොකද වෙන්නේ කැන්සල් වෙනවද නැහැ ඉතින් ඊට පස්සෙත් අපි මේ මේක නිශ්චිත කාල රාමුවක් තුළ කරන්න ඕන එකක් අපි ඔක්තෝබර් මාසේ 31 වෙනිදා වෙනකොට චන්දමි නාමලයකින් සාතික ක්‍රීම කරන්න ඕනේ එතන මේක ලොකු ක්‍රියාවලියක් ඉන් පස්සේ නැවත අලුතෙන් නම් ඇතුළත් වෙච්ච නම් ඉවත් වෙච්ච ඊළඟසේ නම් දා ගන්න බැරුණොත් එතන හිමිකම් ඉල්ලීමක් කරන්න පුළුවන් 16 වෙනි දිනකට බාර දෙන බැරුණොත් කෙනෙකුට අපි ඉවත් වෙච්ච නම්ස ඇතුළත් නම් ඇතුළත් කළා අපි ප්‍රකාශයට පත් කරනවා කෙටුම් පතක් චන්දිමිනා දැන් 23 චන්දිමිනාගේ කෙටුම් පත ප්‍රකාශයට පත් කරනවා අන්නේ කෙටුම් පතේ නම නැත්නම් උන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් හදිස්සි හරි දැන් මියගේ කෙනෙක් නම කෙටුම් පතේ තියෙනවා නම් ඒක නම් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් තවද ගෙදරින් ගිය කෙනෙක්ගේ දැන් විවාහ ලැබෙන තැනකට ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් ඒ අවස්ථාව තියෙනවා තව ඉදිරියට එහෙනම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්නේ නැහැ අවුකන ඓතිහාසික පුරපසල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක්දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා ලක්දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්